වසර 600කින් පමණ පසු ලොව සිදු වූ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11:30ට ආරම්භ වුණා. එය පැය 3 විනාඩි 28ක කාලයක් පමණ පැවති බවයි NASA ආයතනය සඳහන් කළේ. නමුත් එය දිවා කාලයේ සිදු වූ බැවින් ශ්‍රී ලංකාවට දිස්ුනේ නැහැ. ඒ අනුව එය උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ඊසාන දිග ආසියාවේ ප්‍රදේශ රැසකට දැක ගැනීමට ලැබුණා. කෙසේ වෙතත් මෙවැනි දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් යළි දිස්වනු ඇත්තේ තවත් වසර 648කින් එනම් 2669 වසරේ පෙබරවාරි මාස 8වන දින බවයි වාර්තා වන්නේ. එමෙන් මේ සම්බන්ධින අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ තාරකා විද්‍යා හා අභිවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ තවත් දින 14කින් පසු පූර්ණ සූර්යග්‍රහණයක් ඇතිවන බවයි. ඉතින් මේ වගේ දිග චන්ද්‍රග්‍රහණයක් ඇතිවන්නට හේතුව තමයි පෘථිවිය වටේ චන්ද්‍රයා ගමන් කරන්නේ ඉලිප්සාකාර මාර්ගයක. මේ ඉලිප්සේ පෘථිවිය සිට ඈතම කෙරවලේ චන්ද්‍රයා පිටින් විට චන්ද්‍රයා ගමන් කරන සෙමින්. අනේ ඒ වෙලාවේ මේ චන්ද්‍රග්‍රහණය ඇතිවීම නිසා තමයි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය වශයෙන් අපිට මේ හඳුන්වන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. මෙම චන්ද්‍රග්‍රහණයෙන් දින 14 පසු දෙසැම්බර් 4 වෙනිදා පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වෙනවා. මේ පූර්ණ සූර්යග්‍රහණය දිස්වන්නේ ඇන්ටාර්කිකාව සහ ලෝකයේ දකුණු ප්‍රදේශයේ රටවල් වලට, විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව, නැම්බියා වගේ රටවල් වලට, එයත් ලංකාවට දිස්වන්නේ නැහැ. ඉතින් මේ ග්‍රහ සංසිද්ධීන් දෙකටම අමතරව මේ දවස ලංකාවට දිස්වන යමක් තිබෙනවා. ඒ තමයි ඉර බැස ගියාට පසු පැය දෙකහමාරක විතර කාලය ඇතුළත ඔබ බටහිර අහසේ බැලුවොත් පේනවා ඉතාම දීප්තිමත් ග්‍රහ ලෝක තුනක් පේලියට තිබෙනවා. ඉහළින්ම තිබෙන්නේ බ්‍රහස්පති, ඊට මැද සෙනසුරු සහ ඊට යටින් තිකුරු ග්‍රහ ලෝකය. පැහැදිලිව අඳුර ගන්න පුළුවන් එකම සරල රේඛාවකින් තිබෙන්නේ. මේ දින කීපයක් දැක ගන්න හැකියාව තිබෙනවා. 2022 තමයි අපිට ඊළඟ සූර්යග්‍රහණය දිස්වන්නේ. අර්ධ සූර්යග්‍රහණයක් බොහොම පොඩ්ඩක් පෙනෙන්නේ, වැඩිපුරම පෙනෙන්නේ යාපනයේට. මේ තියෙන්නේ ඔක්තෝබර් මාසේ 25, ඊළඟට 2022 නොවැම්බර් 8 අර්ධ චන්ද්‍රග්‍රහණයක් තිබෙනවා. එය අපිට දිස්වෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.